ශ්‍රී ලංකා එක් දිනකණ්ඩායම් පසුගිය කාලේ පරාද වෙද්දී පන්දුය වන්නන්ට තමයි ලොකුම චෝදනාව එල්ලුනේ. ප්‍රතිවාදී කඩුළු දවා ගන්නත් ඔවුන් අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කරන්නත් බැරි වීමත් එක්ක තමයි මේ විදිහට පන්දුය වන්න චෝදනාවට පත් වෙන්නේ. අපි තරඟ දිනන්න නම් හොඳ පන්දුය වන්න හොයා ගන්න ඕන. පසුගිය දවස්වල අවසන් වුණු දේශීය ප්‍රීමියර් ලීග් එක් දින තරඟාවලිය අවසන් වෙද්දී පන්දුය වන්න විදිහට ඉහළම හපංකම් පෙන්නපු පන්දුය වන්න 10 දෙනා තමයි මේ. තරඟාවලියේ වැඩිම කඩුළු දවා ගන්න බින්ර ප්‍රනාන්දු. මේ වමත් උස ඇති වේග පන්දුය වන්න තරඟ අටකදී කඩුළු 23ක් බිඳ දාන්නේ කඩුල්ලකට ලකුණු 11ක සාමාන්‍යයක් එක්ක. වැදගත්ම දේ තමයි බින්ර ප්‍රතිකරුවන්ට පන්දු ආරයකට දීලා තියෙන ලකුණු 3.7ක් විතරයි. පන්දුය වන්න අතරේ දෙවෙනි තැන දිනාගෙන ඉන්නේ අසංක අලංකාර. මේ විදිහේ දේශීය පිටියේ ඉන්න මේ ප්‍රවීණ පිටදඟ පන්දුය වන්න තරඟාවලියේ තරඟ අටකදී කඩුළු 18ක් දවා ගන්න සමත් වෙන්නේ කඩුල්ලකට ලකුණු 18ක සාමාන්‍යයක් එක්ක. අසංක පන්දු ආරයකට ලකුණු 4.3ක් තමයි ප්‍රතිකරුවන්ට දීලා තියෙන්නේ. දේශීය පිටියේ කාලකින්නම් දක්ෂතා පෙන්වන ඉෂාන් ජයරත්න තමයි වැඩිම කඩුල්ලාභීන් අතරේ තුන්වෙනි තැන ඉන්නේ. ඉෂාන් තරඟ අටකදී කඩුළු 18ක් බිඳ දාන්නේ කඩුල්ලකට ලකුණු 20ක සාමාන්‍යයක් එක්ක. ඉෂාන් පන්දු ආරයකට ලකුණු 5.44ක ප්‍රමාණයක් තමයි ප්‍රතිවාදීන්ට ලබා දෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමත් නියෝජනය කළ ප්‍රභාත් ජයසූරිය තමයි වැඩිම කඩුල්ලාභී අතරේ 4වෙනි තැන ඉන්නේ. ප්‍රභාත් තරඟ 7කදී කඩුළු 16ක් දවාගෙන තියෙන්නේ කඩුල්ලකට ලකුණු 16.8ක සාමාන්‍යයක් එක්ක. ප්‍රභාත් පන්දු ආරයකට ලකුණු 4.1ක් තමයි දීලා තියෙන්නේ. පිටදඟ පන්දුය වන්න දුෂාන් විමුක්ති තමයි පන්දුය වන්න අතරේ 5වෙනි තැන ඉන්නේ. තුන්ගිරව ක්‍රීඩක දුෂාන් තරඟ 7කදී කඩුළු 15ක් දවාගෙන තියෙන්නේ කඩුල්ලකට ලකුණු 13.3ක සාමාන්‍යයක් එක්ක. දුෂාන් පන්දු ආරයකට ලකුණු දීලා තියෙන්නේ ලකුණු 3.8ක් විතරයි. පන්දු යවන්න අතරේ ওই 5 දෙනා තමයි ඉහළම දක්ෂතා පෙන්නලා තියෙන්නේ. වමත් වේග පන්දුය වන්න චමින්ද බණ්ඩාර, වමත් පාදක පන්දුය වන්න ක්‍රීඩක ප්‍රවීණ් ජයවික්‍රම, තුන්ගිරව ක්‍රීඩක චාමිකර කරුණාරත්න, දකුණත් වේග පන්දුය වන්න ක්‍රීඩක ලහිරු කුමාර, වමත් වේග පන්දුය වන්න ක්‍රීඩක දිලේෂ් ගුණරත්න තමයි දේශීය එක් දින පිටියේ වැඩිම කඩුළු ගත්ත අනෙක් පන්දුය වන්න 5 දෙනා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ අහලියකට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.